එක. අලින්ගේ බඩයටින් රිංගුවාම වස් දොස් දුරු වෙනවා. මේකත් මිත්‍යා මතයක්. ඇත්තටම සතෙක්ට පුළුවන්ද අපිට අනාගතයේදී වෙන්න තියෙන විපත් දුරු කරන්න? මේ විශ්වාසය මුලින්ම ඇති වුණේ අපේ අසල්වැසි ඉන්දියාවෙන්. ඉන්දියාවේ මිනිසුන්ගේ මේ විශ්වාසය නිසාම කාලයත් එක්ක අපේ රටේ මිනිසුත් මේ ක්‍රමයම අනුගමනය කරන්න ගත්තා. මේ විශ්වාසයට ගොඩක්ම මුල් වුණේ සමහරක් ඇත් ගොව්වන්. ඒ අය මිනිසු තුළ විශ්වාසයක් ඇති කළා. අලියෙක්ගේ බඩ යටින් ගියාම සමාජයට තියෙන බය සහ රෑට නරක සිහින පෙනීම වගේ දේවල් නැති වෙලා යනවා කියලා. ඒ නිසා කාලයත් එක්ක එක එක දේවල් ගැන තම තමන්ට තියෙන බියවීම සහ නපුරු සිහින පෙනීම නවත්තන්න සමහරක් මිනිස්සුන් අලියාගේ බඩ යටින් යන්න පුරුදු වුණා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඇති මේ ක්‍රියාවලිය එහෙමත් නැත්නම් මේ සම්ප්‍රදාය ඇති වෙලා තියෙන්නේ සමහරක් අලි බලන අයට මුදල් උපය ගන්න තියෙන උමනාව නිසායි. අලියාගේ බඩ යටින් ගියාම දෙන මුදලෙන් ඒ අය තමන්ගේ ඕන එපාකම් සපුරා ගන්නවා. දෙක. නරිකෑ ගහන එක අසුබයි. අපේ පැරණි නරින්ගේ හුවයි බල්ලොන්ගේ උඩිරිල්ලයි හැඳින්නුවේ අසුබ ලකුණු විදිහට. ඒකට හේතුවක් තමයි ඒ අවස්ථාවේදී ඒ සත්තුන්ගෙන් පිටවෙන සද්දේ අමිහිරි සහ මූසල බව. ඉතින් අපි අතරේ විශ්වාසයක් තියෙනවා එහෙම සිද්ධියක් වුණොත් ඒකින් කියෙන්නේ ගමට ලොකු වින්නැහියක් අත ළඟ එනවා කියලා. පැරණි සමහරක් සතුන්ට සුබ සහ අසුබ කියන දෙක ආරෝපණය කරලා තියෙනවා. සතුන්ට විතරක් නෙවෙයි. එයාලගේ හැසිරීම රටාවලටත් එහෙමයි. කැලේ රජා කිව්වොත් අපිට මතක් වෙන්නේ සිංහයාවනේ. කැලේ ඉන්න කපටියා කිව්වම අපිට මතක් වෙන්නේ නරියව. කැලේ ඉන්න ආඩම්බරම සතා කිව්වහම මොනවා? කැලේ ඉන්න පඬිතුමා කිව්වම බකමෝ නම මතක් වෙනවනේ. සිංහයා පෞෂෙන් හරිම අභිමානවත් නිසාත් නරියා පෞෂෙන් පෝසත් නැති නිසාත් මොනරා හරිම ලස්සන නිසාත් බකමෝන හරිම නිහඬ නිසාත් අපේ පැරැන්න සහ රචකයෝ ඒ ඒ සතුන්ට ඒ ඒ නිලතල දුන්නා. ඉතින් මේ සුබ සහ අසුබ විදිහට වෙන් කරන එකත් ඒ විදිහම දෙයක්. කළුපූස අසුබයි. කළුපූස කියන්නේ හරිම අසුබ සතෙක් කියලයි මුළු ලෝකයේම තියෙන පිළිගැනීම. ගමනක් යනකොට කළුපූසෙක්ව දැක්කොත් ඒ යන ගමන හරියන්නේ නැහැ කියලා තමයි අපේ සියලු අත්තම්මල උනත් විශ්වාස කළේ. මේ මිත්‍යා මතය අවුරුදු දහස් ගාණක් තිස්සේ ලෝකයේ තිබුණ දෙයක්. යුරෝපීය රටවල මිනිස්සුන්ගේ සිතුවිල්ලක් තිබුණා නපුරු මායාකාරියෝ, ඒ කියන්නේ විචස්, එයාලගේ සුරතා සතා විදිහට කළුපූසන්ව ඇති කරනවා කියලා. තවත් සමහරු හිතුවා කළුපූසන් කියන්නේ අමනුෂ්‍යෝ විසින්. මනුෂ්‍යයන්ගේ ඔත්තු බලන්න අමනුෂ්‍ය ලෝකයේ ඉඳලා ඇවපු සත්ත්ව ජාතියක් කියලා. අනිත් පූසන්ට සාපේක්ෂව කළුපාට පූසන්ට තිබෙන කළු වර්ණය නිසා ටිකක් භයානක සහ අප්‍රසන්න පෙනුමක් ලැබිලා තියෙනවා. ඒකත් මේ විශ්වාසයට එක හේතුවක්. අපි දන්නවා විද්‍යාව කියන්නේ තවමත් දියුණු වෙමින් පවතින දෙයක්. ඒ වගේම විද්‍යාව සහ තාක්ෂණය ඔස්සේ කරන සොයා ගැනීම් පිළිබඳව නිකුත් වෙන පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන වාර්තා එහෙමත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මේ විශ්වයේ තියෙන සෑම සියලු දෙයක්ම විද්‍යාවට හසු වෙන්නේ නැහැ. ඒ නිසා මේ විශ්වය තුළම අපිට නොපෙනෙන විශ්වයක් සහ නොපෙනෙන දේවල් නැහැ කියලා කිසිම කෙනෙක්ට තර්ක කරන්න බෑ. ඒත් අපි මේ ගෙවමින් ඉන්නේ ලූලා නැති වලට කණයා පඬිතේකු කියනවලු වගේ විද්‍යාව නැති කලට විද්‍යාව රජ කරන කාලයක්.
අපි හිතමු කෙනෙක් ඉන්නවා. මෙයාට හිතනවා එක්තරා අමිත්‍යා විශ්වාසයක් නිසා විපතක් වෙන්නයි යන්නේ කියලා. බැරි වෙලාවත් මේ පුද්ගලයා පාරේ ගමන් කරනකොට බස් එකකට හැප්පුණොත් මේ පුද්ගලයා නිගමනය කරනවා ඒක උනේ අර මිත්‍යා විශ්වාසය නිසා කියලා. මේ පුද්ගලයා ඒක හිතෙන් අයින් කරලා මට කරදරයක් වෙන්නේ නැහැ කියලා තමන් විසින් තමන්වම සනසා ගන්න හදනවා. මෙතනදී අමතක වෙනව වෙනුවට නැවත නැවත අවිඥානිකවම මතකයට නැගීමක් තමයි සිදුවෙන්නේ. මේ හේතුවෙන් එදිනෙදා සිදුවන අහඹු සිදුවීම් පවා වෙන්නේ මේ මිත්‍යා විශ්වාසයේ නිසයි කියන සිතුවිල්ල අදාළ පුද්ගලයා තුළ පහළ වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට ඇතිවෙන අධික බය නිසා ඔහුට හෝ ඇයට යම් හානියක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අධික කම්පනයට ලක් වෙන කෙනාට හදවත් රෝග, අධික උණ ගතිය, ආහාර අරුචිය, නිින්ද නොයෑම, මායාවන් පෙනීම, හැඟීම් දැනීම් අවුල් වීම වගේ ගොඩක් ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී පුද්ගලයෙක් අධිකව විශ්වාස කරන මතයක් උපයෝගී කරගෙන ඒ කෙනාගේ බය අවුස්සලා මානසිකත්වය අවුල් කරලා ඒ අයව පීඩාවට පත් කිරීමක් වෙන්න පුළුවන්. ඒත් මේ පුද්ගලයා මීට කලින් දවසක හැප්පුණොත් අන්න එතකොට නිගමනය කරනවා එහෙම උනේ රියදුරාගේ තියෙන නොසලකිලිමත්කම නිසා කියලා. ඒ නිසා මේක ගොඩක් සිහිනුවණින් හරිම පරිස්සමෙන් තෝරලා බේරලා සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක්.